මම මේ කාරණය කියපුවාම ඇතැම් විට ඇතැම් කාන්තාවන් වනිතා පාර්ශවය මට එරෙහි වෙන්න පුළුවන්. හැබැයි මහත්තයෝ මේක අපි අර අපි කියනවානේ මේ අපේ සිංහල කියමනක් තියෙනවා, ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා. අනිත් එක තමයි මේ කට කෑවත් ඇත්ත කියන්න ඕන කියන්නේ පාය. දැන් අපේ ගමේ ගොඩේ ඉන්න මේ සමහර කාන්තාවෝ මේ අරාබිකරයේ හෝ වෙන පිට රටවල් වලට ගියපුවාම උන්දලාට මේ ස්මාර්ට්ෆෝන් එකත් එක්කලා වයිෆයි හම්බ වෙනවනේ. මේ වයිෆයි එක හම්බුනෙන් පස්සේ මේ කාන්තාවන්ට මතක නෑ මේ මගේ දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. එතනින් එවුන්දා එහෙ ගියපු ගමන් කරුණාවති රොක්ස් වෙනවා. එහෙම නැත්තම් කරුණාවති ඒන්ජල් වෙනවා. එහෙමත් නැත්තම් වෙන ආරෝඪ නමකින් ඒන්ජල් කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතනින් පස්සේ උන්දා නටන්න පුළුවන් විගඩන් ටික ඔක්කොම නටනවා. මේ මොකද රට රටවල් වලට ගියපුවාම නිදහස ලැබෙනවා. උන්දලාට අමතකයි මම දරුවෝ තුන් හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. මම මට මෙච්චර වගකීමක් තියෙන මේ මම මේ ඇවිදilla ඉන්නේ මුදලක් කීයක් හරි හොයාගෙන යන්න මේ වතු පිටි ගෙවල් උකස් කරලා මේ මම ඇවිදilla ඉන්නේ අමතකයි. දැන් බලන්න මේ සමාජ ජාල විබ්බදවි තුල කොතරම් මේ නිර්දය විදිහට මේ පිටරට ඉන්න මිනිස්සු මට කතා කරලා කියනවා අපේ හාමුදුරුවනේ මේ සිංහල ගෑනු ඇවිදilla මේ බංගලියොත් එක්ක නටනවා. මේ බංගලියොත් එක්ක නටන්න පුළුවන් 18 සන්නියම නටනවා. ඉන්දියන් කාරයොත් එක්ක මෙහෙම යනවා. පකිස්තාන් කාරයොත් එක්ක යනවා. මං ඇහුවා මොකද මේ අපේ සිංහල කොල්ලෝ නැද්ද? එතකොට කියනවා අපේ සිංහල අය හාමුදුරුවනේ ගෑනුන්ට වියදම් කරන්නේ නැහෙනි. මේ බංගලියෝ එහෙම නැත්තම් මේ ඉන්දියන් කාරයෝ ගෑනුන්ට හරි පෙරේතයි. ගෑනුන්ට අත දිගහැරලා වියදම් කරනවා. අපේ ඉන්න අම්මන්ඩිලා ටික එහෙ ගිහිල්ලා හොඳ නැටුම් නටනවා කිව්වා. ඉතින් ඒ නිසා මට මේ කනගාටුයි. මම කාන්තාව ගැන හොඳ ගෞරවයෙන් යුතුව කතා කරලා තියෙනවා. මම කාන්තා විමුක්තිය ගැන කාන්තාවන්ට ඒ ගෞරවය ලැබෙන විදිහට මගේ දේශනාවන් වල කතා කරලා තියෙනවා. නමුත් මේක කියන්න ඕන මේ අපේ සමහර හැම කෙනාම නෙවෙයි තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන තමන් විවාහක කාන්තාවක් කියන දේ රැකගෙන පති භක්තිය සුරකගෙන රට රටවල් වල ගිහිල්ලා මුදලක් උපයගෙන ඇවිදලා හොඳින් ජීවත් වෙන අය ඉන්නවා. නමුත් ඇතැම් මේ ස්ත්‍රීන් මේ ගිහිල්ලා නටන නාඩගම් බීලා නටන ඒවා ඔබතුමා කියන පරිදි Facebook ජාලවලට එකතු කරලා තියෙනවා. හරිම කනගාටුයි. අපි මේවා හිරිකිතේ යුක්තව ප්‍රතික්ෂේප කරනවා.